සූදානම් මදට අදාළ පිළිසඳර ආරම්භ කරන්න කවුද සහභාගී වෙන්නේ කියන එක විරාමයේ පෙර ආතුම සඳහන් කරපු නිසා මම කෙලින්ම කතා බහට එන්නට සූදානම් ඔබතුමන්ව පිළිගනිමින් අයබෝන් සුබදසන प्रदेश පාරිසරික විනාශයන් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් එක්ක මේකම මම කැමති කියන්නේ දැන් අද පත්‍ර වාර්තාවල නම් මේ ගැන සඳහන්ුනේ නැහැ නමුත් වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා සීබි රත්නායක අමාත්‍යවරයා ඊයේ මේ චාරිකාවක යෙදමින් මේ පිළිබඳව සොයා බැලීමක් සිදු කරා කියලා තොරතුරු වාර්තා වුණා ඒ වනත විල්ලුව හෙලිපෙහෙලි කිරීම පිළිබඳ කාරණාවට සිමිති සංස්ථාවට අයත් කියන ඉඩම පිළිබඳ කාරණාවට හැබැයි මේ සාකච්ඡාව මාධ්‍යට විවර වුණෙත් නැහැ එහෙම ප්‍රශ්නයක්වත් මෙතන තියෙනවා එම තිබියදී මේ ගැන පැත්තෑය තමයි හොඳින්ම දන්නේ ඔබ මොකද මේ ගැන දන්න තොරතුරුත් එක්ක ඔබට රටට කියන්න පුළුවන් මේ ගැන පළමුවෙන්ම පිලිස්සඳරට ආරාධනා කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා එයාගෙම සිහිපත් කරන්න පුත්තලන් දිස්ත්‍රික්කයේ මාව පත් කරලා යපු ජනතාව නැවත නැවතත් මොකද මාව ප්‍රථමයා හැටියට උස්සලා තිබ්බා ගිපාර එහා පාලනේ බොහොම කුඩම්මගේ සැලකිලි වලට ලක් වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට නමුත් ජනතාව පිළි අරගත්තා ඒ වෙලාවේ සිද්ධ වෙච්ච කරුණු කාරණා සහ අද මොනවද විවිත්තේ අනාගතයට මොනවද විවිත්තේ කියලා තමයි ඒ තෝරා ගැනීම කරේ ඒ සියලු දෙනාම මම ඊටාමත්ම ගෞරවයෙන් යුතුව සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරනවා ඒ වගේ මම හිතන්නේ මට පාර්ලිමේන්තුවේ විශාල වගකීමක් පැවරුවා අපේ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා මට විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක තන්ත්‍ර ලබා දුන්න පාර්ලිමේන්තුවේ එතනත් වැඩ කොටසක් තියෙනවා එතනත් මම දැන් පුත්තලන් දිස්ත්‍රික් ජනතාව අගය කරා කියලා මම හිතනවා නායකතුමා ඒකත් සිහිපත් කරන ගමන් අපි පටන් ගත්තොත් පස්සේ තියෙන මේ ආණ්ඩුව පත් වෙලා කාලයක් ගියා නම් අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි කාලයක් යන්න පෙරම ජාවාරංකාරයෝ ටික එළියට බහැපික ගැන විශාල වශයෙන් කනගාටු වෙනවා අපි දෙන මෙච්චර මිත්‍රන් ඉක්මනට පරිසරය විනාශ කරමින් තමුන්ගේ බඩගෝස්තරේ සූදානම් කරගනී කියලා අපි හිතුවේ නැහැ. හැබැයි දැන් ඒක සිද්ධ වෙලා තියෙනවා. දැන් එතනදී මම සීබී රත්නායක ඇමතිතුමාට විශේෂ ස්තුතියක් කරන්න ඕන මොකද එතුමා ලොකු වෙහෙසක් ගන්නවා කියලා මට පේනවා. ලොකු උමනාවකින් රටේ පරිසරය රැක ගන්න ඕන කියලා මතයක එතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන මම අගය කිරීමට ලක් කරනවා. මොකද හේතුව එහෙම අපි අගය කරන්න ඕන අගය කරන තැන විනාශ කරන තැන විනාශ කරනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ මේ එක අමතිවරයෙක් ඒ ආණ්ඩුවේ ඉන්න. හැබැයි ඉන්න මෙහා පැත්තේ අමතිවරු මන්ත්‍රීවරු ඒ වගේම ප්‍රාදේශීය දේශපාලනේ ඒ වගේ ගාම්‍ය සංවිධායකයෝ මේ සියලු දෙනා ගත්තාම ආණ්ඩු පක්ෂේ යය දෙඩිව විනාශ කරනවා. ඒක ඒක විශාල ප්‍රශ්නයක්. දැන් එක පැත්තකින් ආන විලුන්දාව ප්‍රශ්නය ආවා. ඒකත් තව ඉවර නැහැ. ඊළඟට වනාත විල්ලුව ප්‍රශ්නය ආවා. ඒකත් ඒකට දුන්න විසඳුම මම හිතන්නේ ඒක අමුතු විසඳුමක්. හැබැයි මීට වඩා ප්‍රශ්නයක් තව කල්පිටිය ප්‍රදේශයේ සිද්ධ වෙගෙන යනවා. කල්පිටිය දැන් මම ඊයේ දවසේ ගිහිල්ලා බැලුවා. කල්පිටිය ප්‍රදේශයේ ගත්තාම කල්පිටිය ප්‍රාදේශීය සභාපතිවරයා තමයි ප්‍රදේශයේ වන සංරක්ෂණයට වෙන් කළා ගල් දාලා තිබිච්ච ඒවා ගල් ටික ගල්වා දාලා කඩලාන කපලා ඉස්සෝ ටැංකි ගහලා තියෙනවා. එතකොට මේ වග කිය යුතු දූරයක් දරන ඒ ආණ්ඩුවේ සභාපතිවරේ. සරි සභාපතිවරයා මේ වැඩේ කරනවා කියන්නේ එතුමා විතරක් නෙමෙයි එතනින් ගේකුත් හදලා. වන සංරක්ෂණයට කියලා වෙන් කළ තියෙන ප්‍රදේශයේ ගෙදරකුත් හදලා. ඒ ගෙදර හදන්න. ඒ ගෙදර ඉස්සරහ තිබිච්ච මේසයක් මම දැක්කා ඒක ප්‍රාදේශ සභාවේ මේසයක් එකේ ගහලා තියෙනවා ප්‍රාදේශ සභාවේ. ඊළඟට සම්පූර්ණ ඒ ස්ථානයට බඩු ගෙනල්ලා සියලු ඒ ලී දඬු යමේ සියල්ල ගෙනල්ලා තියෙන්නේ ප්‍රාදේශීය වාහනවල. ඉතින් සියල්ල වීඩියෝ දර්ශනත් එක්ක ඒ ප්‍රදේශයේ සාක්ෂි ඔක්කොම තියෙනවා. සභාපතිවරයාම කියන සාක්ෂි සාධකත් තිබෙනවා. තියෙනවා. සභාපතිවරයා තමයි බලපත්‍ර අරන් තියෙන්නේ ඊට එහා පැත්තේ. ඒකට ඔහුගේ නමින් බලපත්‍ර අරන් තියෙන්නේ ඊට එහා පැත්තේ. ඔහුත් තවත් කෙනෙකුත් එකතු වෙලා ඊට මෙහා පැත්තේ තමයි මේ මේක කපලා තියෙන්නේ. මේ කපද්දි හොඳට තේරෙනවා මේ වැඩේ කරලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා කඩලාන විනාශ කරපු ආකාරය ඩෝසරේ දාලා කප්පු එක ආකාරය
හැබැයි ඒකට නීතියක් සිද්ධු වෙන්නේ නැහැ. ඒක මේ නිලධාරී ඔක්කොම දෙනා එකතු වෙලා වහලා තියෙන්නේ. ඉතින් මේකනම් රටේ සිද්ධ වෙන්නේ මම කියන්නේ කරු ජනාධිපතිතුමා එතුමා ගන්න උත්සාහය සම්පූර්ණ අසාර්ථක වෙන ඉදිරි කාලය තුල අපිට පැහැදිලිව පේනවා එතුමාට දැනටත් කන්ට්‍රෝල් නැත්තම් මේ කට්ටිය තවදුරටත් ඉදිරියේ කන්ට්‍රෝල් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. නිසා පැහැදිලිව මේ අය කොතරම් උත්සාහ කරත් එක කණ්ඩායමක් මේක නිවැරදි කරගෙන යන්න නිවැරදි කරන්න ලැබෙන්නේ නැහැ. මොකද හේතුව කෝටි ගාණක් වියදම් කරපු ජාවාරංකාර කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මේ විනාශය සිද්ධ කරනවාමයි ඒගොල්ලෝ වියදම් කරව මුදල් ප්‍රමාණය හම්බ කරගන්න. නිසා මේ මේ මේක මේ රටේ පරිසරයට විශාල හානියක් විතරක් නෙවෙයි රටේ ඉදිරි අනාගතයට විශාල බලපෑමක් කියලා මම සිහිපත් කරන්න ඕන. මේවා නිවැරදි නොකර අපි ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැ. හැබැයි අපිට නිවැරදිව අපිට අවශ්‍ය කරනවා නම් බොරළු, අපිට අවශ්‍ය කරනවා නම් මෙටි, අපිට අවශ්‍ය කරනවා නම් වැලි, ඊට අපිට අවශ්‍ය කරනවා නම් ඉස්සං කර්මාන්තයෝ මොනෝහ කර්මාන්තයක්. මේ සියල්ල සිද්ධ කරන්න ක්‍රමවේදයක් තියෙනවා. රටේ නීතියක් තියෙනවා. ඒ නීතියත් එක්ක ක්‍රමවේදයක් අනුව එක පැත්තකින් පරිසරය ආරක්ෂා කරගන්න, ඊළඟට අපිට වනය ආරක්ෂා කරගන්න ගම, ඊළඟට අපිට ජල උල්පත් එක්ක ජල මාර්ග ටික ආරක්ෂා කරගන්න, රස කලපුව මුහුද සහ ගංගාවල් ඇල්දලවල් ආරක්ෂා කරන ගමම රටේ මේ සියලු සංවර්ධන කටයුතු කරන්න පුළුවන්. මන්ත්‍රීතුමා ඔබ කියපු අර අවසාන කාරණාවත් එක්ක මට හැඟෙනවා මේ මාධ්‍යයට අනාවරණ නොවුණු අපගේ වැඩි අවධානයට ලක් නොවුණු දැන් ඔය කියපු අනෙක් දේවල් දැන් අපි දැකපු සුලභ තත්ත්වය තමයි සංකුටු ආරම්භ කිරීම සඳහා මේ බොහෝ ප්‍රදේශෙහිලි පෙළි කරමින් ඉන්නවා කළා කියලා. බොරළු කැපීම ගැන ඔබ කිව්වා, වැලි කර්මාන්තය ගැන කිව්වා. මේ අපට නොපෙනෙන නමුත් ඔබ දන්නා කියන තොරතුරු තියෙන තවත් සිදුවීම් තියෙනවද ඒ වගේ බැලුවා මේම නම්? ඕනතරම් තියෙනවා. ඕනතරම් තියෙනවා. වැලිකැනීම් බොරළුකැනීම් මේවා තියෙනවා. මේවට එදා නීතිය ක්‍රියාත්මක වුණා. බලපත්‍ර රහිත කිරීම යහපාලන ආණ්ඩුවේ සිද්ධ වෙච්ච කාරණාව තමයි ඕනෑමටත් වඩා නීති දාලා මේවා ආරක්ෂා කරනවා වෙනුවට මිනිසු ටිකව තලාපෙල්ල දැම්. කර්මාන්තික කඩාවැට්ටුවා. ඒක පැහැදිලිව අපි කියනවා. හැබැයි මේ මෙතනට මැදට එන්න ඕන අපි කියන්නේ. එතෙන්ට යන්නත් බෑ. මෙතෙන්ට යන්නත් බෑ. ඒතර පරිසර සම්පූර්ණ විනාශ කළා තමයි කර්මාන්ත කළා වැඩකුත් නැහැ. හැබැයි පරිසරයත් ආරක්ෂා කරනවා කියලා කර්මාන්තයක් අඩාල හරියන්නේ නැහැ. මේ මැදට එන එක තමයි දක්ෂතාවය කියන ආණ්ඩුවක. මන්ත්‍රීවරුන්ගේ හෝ ඇමතිවරුන්ගේ දක්ෂතාවය තියෙන මේ මැදට එන එක. හැබැයි මේක මැදට එන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. මැදට එන්නේ නැතුව මේ විනාශ කරන කණ්ඩායමක් වෙන්න මේ ඉන්නවා. එහෙම එහෙම තැන් ගොඩක් තියෙනවා. මම කියන්නේ මේවට දැන් අපි දකිනවා ජනාධිපතිතුමා පත් කරනවා එක එක දේවල් වලට කණ්ඩායම කොවිඩ් එකට වෙන්න පුළුවන්. රට වාහන අංශයට වෙන්න පුළුවන්, ඊළඟට කුඩු සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. හැබැයි මේ පරිසරය ගැන විශේෂත්වයක් දක්වන්න ඕන කියලා මම කියන්නේ. එතන වැඩපිළිවෙල දැන් බලන්න දැන් මාධ්‍යයට සල්ලි දෙන්න ගිය වීඩියෝ දර්ශන ටික මේ රූපවාහිනියේ පෙන්නවා ඔය කල්පිටියේ සිද්ධියට. හැබැයි ඒකට මොකද්ද ගත්ත පියවර? ඒතකොට සමහරලාට හිතනවා මේක පොඩි සිද්ධියක්, මේක ප්‍රශ්නයක් නෑ කියලා. නෑ. මේ පොඩි සිද්ධිය පාවිච්චි කරලා තව ගොඩාක් සිද්ධීන් වෙන්න පුළුවන් ඉදිරි කාලය තුල. මේ සිද්ධීන් සියල්ලටම එතකොට අපි පසුබිම හදලා බැලුවොත් මොකද්ද කියලා, පසුබිම මේක. එහෙනම් මේක නම් පසුබිම. මෙතනින් අපි කඩා දැම්මනම් මේක හරි විදියට. නියම නිවැරදි ක්‍රමයකට මේක කඩා දැම්මනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම දකින්නේ මේ නිවැරදි ක්‍රමයේ හඳුනාගත්තේ නැත්තම් මොන විදිහෙන්වත් මේක නතර ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මාධ්‍යයට හෝ වේවා අනිකුත් සියලු දෙනාට හෝ වේවා මෙතනත් සිද්ධ වෙනවා, මෙතනත් සිද්ධ වෙනවා, අතනත් සිද්ධ වෙනවා කියලා සිද්ධීන් ගණනාවක් එකට ආපුවම මේක ආවරණය කරගන්න තරම් කාල සීමාවක් හම්බෙන්නේ නැහැ. ඒ විනාශය සිද්ධ වෙනවා ඉදිරි කාලය තුල. ඒක මම හිතන්නේ නවත්තන්න පුළුවන් ඒ කියලා. මේ ආණ්ඩුව ගෙදර යන්නේ ඕකෙන් කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. කාරණ දෙකක් තියෙනවා. එකක් පහුගිය ඔබේ රජය සමයේ මෙවැනි කිසුවක් ඔය කියන පුතලම් දිස්ත්‍රික්කයේ ඔය කියන ප්‍රදේශවල සිදුුනේම නැද්ද? එක. ඊළඟ කාරණාව මේ වෙන විනාශයක් නවත්තගෙන ඔබ කියපු ආකාරයට මැද තැන කියලා ඔබ සඳහන් කරේ. ඒ තැනට එන්න මේ කර්මාන්තත් පවත්වාගෙන යන්න ඔබේ තියෙන යෝජනා මොනවාද? නෑ ඉතින් ඒකටනේ ඒකට තමයි නිවැරදි කණ්ඩායමක් එකතු වෙන්න ඕන. එක පැත්තක නිලධාරි, තව පැත්තක සමාජයේ සීල් සංවිධාන, අනිත් පැත්තක ව්‍යාපාරිකයෝ. මේ සියල්ලකට වාඩි කරන්න පුළුවන්. වාඩි කරන්න බැරුව නෙමෙයි. වාඩි කරලා හරි තීන්දුවකට එන්න බුණා. අපි තුම එක ගමක් ගත්තාම ඒ ගමක මැටි කපන්න අවශ්‍ය නැහැ. කොතනද මැටි කපන්න?
කොතනද වැලි කපන්නේ? කොයි වැවද කපන්නේ? කොයි ආකාරයෙන්ද කපන්නේ? කොයි ගඟේද යුරු හදලා ඒ වැඩ ටික හදන්නේ? ඇල මාර්ග කොහොමද හදන්නේ? එතකොට අපිට පුළුවන් ඇල මාර්ගෙත් හදාගෙන අමුද්‍රව්‍ය ටිකත් එතනින් අරගන්න. වැව හදන ගමන් වැවේ අමුද්‍රව්‍ය ටික ගන්න පුළුවන්. හැබැයි මේකට ක්‍රමවේද හදන්න. මේ ක්‍රමවේද හදන්න මේ කණ්ඩායම් ඔක්කොම එකට වාඩි කරන්න. වාඩි කරලා මේ සිස්ටම් එකක් අක සිස්ටම් චේන්ජ් කියමුනට. සිස්ටම් එකක් ඕන. හැබැයි යහපාලන ආණ්ඩුව ඔක නෙවෙයි කරේ. යහපාලන ආණ්ඩුවේ මහ තකතිරු නීති දාලා අර ව්‍යාපාර ටික සම්පූර්ණ කඩාදමන වැඩසටහන මිසක් සාකච්ඡා කරලා තීන්දුවක් කරගෙන වැඩක් කරේ නැහැ. කොයි හරි තැනක ඉඳලා AC කාමරයක ඉඳලා අනකර අරක කරන්න එපා කියලා ඒක කෙරුවේ නැහැ. කරන්න දුව ගියාම කාටත් වැඩක් උනේ නැහැ. හැබැයි දැන් වෙලා තියෙන එක නෙවෙයි. දැන් කොතරම් උත්සාහ කරත් ඒ කණ්ඩායම මේ විදිහට වැඩටි කරන්න මේන් අවශ්‍ය වැඩ ටික වෙනවා. ඒ වැඩ ටික වෙනකොට ඒකටත් යටින් යටින් සම්පූර්ණ නිලධාරි සමහර අය තමයි මේ දේශපාලකයන්ට මේ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නේ, ශක්තිය ලබා දෙන්නේ. එතකොට මේ මේක මේ කොහොම කරන්න හැදුවත් ඒක තමයි මම කියන්නේ. ජනාධිපතිතුමා කොච්චර උත්සාහ කරත් එතන නිලධාරි කණ්ඩායමකුත් මේකට යටින් හවුල් වෙනවා නම් දේශපාලකඥ සම්පූර්ණ නායකත්වය දෙනවා නම් නායකත්වය දීලා ප්‍රාදේශීය කණ්ඩායම් මේකට සම්බන්ධ කළා ප්‍රාදේශීය කණ්ඩායම් නම් මෙයා වෙන්නේ. එතකොට කියන්නේ අනේ අපි දන්නේ නැහැ දේශපාලකඥ කියන්නේ අපි දන්නේ නැහැ මේ අපිට වැඩ කරපු කට්ටියක් තමයි මේක කරලා තියෙන්නේ කියලා. හැබැයි ඒක ඇවිල්ලා තියෙන ක්‍රමවේදයේ වෙනස් ක්‍රමයක්. ඒකයි මම කියන්නේ මේක භයානක තියෙන අන්නේ තනයි. අර පළවෙනි කාරණාවට පැහැදිලි පිළිතුරක් ලැබුණ නැති නිසා මම නැවත ඔබෙන් අහන්නේ මේ මාස කීපය ඇතුළතමද මේ සියල්ල සිදුවෙලා? නෑ මම එහෙම කියන්නේ නෑ. මේ සිදුවීම් තියෙනවා. හැබැයි මේ වගේ සිදුවීම් කොහොමවත් සිද්ධ වෙන්නේ නෑ. මෙච්චර මෙහෙම කොහොමවත් සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම් ඒ කාලේ වාර්තා වෙච්ච මොන හරි තියෙන්න මොනනේ. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ මං දකින්න. හැබැයි පොඩි පොඩි සිද්ධීම් නැතුව නෙවෙයි. පොඩි පොඩි සිද්ධීම් නෑ කියලා මං කියන්නේ. ඒක නවත්තන්න කාටත් හම්බෙන්නේ නෑ. ඒක සාමාන්‍යයෙන් රැට ඇවිල්ලා හොරෙන් එකපාර කපාගෙන ගියා සංවර්ධන කපිටුවේ මට ලොකු වක්කීමක් වෙලා තිබුණා. මම ඒ වක්කීම හරියට ඉෂ්ට කරා. ඒක ඉෂ්ට කරන්න දැන් බැරිවීම ගැන විශාල කනගාටුවක් තියෙනවා. ඉදිරි කාලය තුළ අපිට තියෙන්නේ සටන් කරන්න. හැබැයි සටන් කරලා අපිට හුඟක් නොදෙනවා නම් මම හිතන්නේ එතන ලොකු වැරද්දක් තියෙනවා. මම හිතනවා ජනාධිපතිවට මේ මොහොතේ රට ගැන හිතන නායකයෙක් හැටියට එතුමා හිතනවා නම් එතුමාට හිතන්න තියෙන්නේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි. මේ සමස්තයක් හැටියට විපක්ෂය වෙන්න පුළුවන්, ආණ්ඩුව වෙන්න පුළුවන්, තව සියලු දෙනාගේම මොකද්ද කියන්නේ? දේශපාලනේ අමතක කරලා දාන්න. දේශපාලනේ අපි ඡන්ද වෙලාවට දේශපාලනේ කරමු. හැබැයි රට ගැන හිතද්දී ඊට වඩා අපිට හොඳින් හිතන්න සිද්ධ වෙනවා. හොඳින් හිතලා රටේ ඉදිරි අනාගතය වෙනින් වැඩකටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද අපි දන්නවා පරිසරය කියන්නේ තාමත්ම, ඒ කියන්නේ අපි සියලු දෙනාම ජීවත් වෙන පරිසර නිසානේ. ඊට වඩා දෙයක් නැහැනේ මෙතන. ඒ කියන්නේ වාදයක් විවාදයක් නැහැ. මොකද පැහැදිලි ඔබතුමා කියන්නේත් මම කිව්වත් කියන්නේ ඔබෙන් ඇහුවත් මේ ගැන ලැබෙන පිළිතුර අනිවාර්යයෙන්ම එකක් වෙවි. මේ පරිසරය රැක නොගෙන මොනවා කරත් අපි පළක් වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මදක පහුගිය දිනවල මේ මාර්ග දෙපස පවා පැල ලක්ෂ ගාණක් ගස් බවන්න වැඩපිළිවෙළ වල දියත් කිරීම ගැන, ඒ වගේම ඔය දැන් ඔය සීබි රත්නායක ඇමතුමා කරපු චාරිකාවේදීත් අදාළ සමාගමට සිමෙන්ති සමාගමට බාර දීලා තියෙනවා පැල වවන්න නැවත වතාවක්. ඔබට බාධා කරොත් මම ඔය සිමෙන්ති සමාගම ගැන මම දකින්නේ ඒ සිමෙන්ති සමාගම ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔය සිමෙන්ති සමාගම කරන වැඩේ වැරදි කියලා තමයි මම තීන්දුව කරලා තියෙන්නේ. මොකද ඕකේ වැරදි ගොඩක් සිද්ධ වෙන තැනක් තමයි සිමෙන්ති සමාගම. ඔය සිමෙන්ති සමාගම ඇයි අපේ රටේ කවුරුත් නොකරන්න කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔය සිමෙන්ති එකේ සම්පූර්ණ සාරය උරා ගන්න වෙනත් රටක. ඒ කියන්නේ මේ රටේ සාරය උරා ගන්න එතන. සියලු දේ අපි දීලා තියෙන නිකම් වගේ දීලා තියෙන. පැහැදිලිව නිකම් වගේ දීලා තියෙන. ඒ කියන්නේ ওই හුණුගල් ටික, ඒ ප්‍රවාහන කටයුතු, ඒ ඉඩම් ප්‍රමාණවත්, ඊළඟට ඒ කර්මාන්ත ශාලාවට අවශ්‍ය කරන දා සියල්ල අපි දීලා තියෙන්නේ, හොඳින් දීලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ කිසිම විදිහකින් පරිසරය ආරක්ෂා කරලත් නැහැ, අපේ භූමිය ආරක්ෂා කරලත් නැහැ, අපේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාව තියෙන ප්‍රදේශයේ ඒ පරිසරය ආරක්ෂා කරලත් නැහැ. ඒ විතරක් නෙවෙයි, ඊය අය රටට හරියට බදු ගෙවනවාද කියලා ඉදිරි අනාගත කාලය තුළ පාර්ලිමේන්තුවේ මම දැඩි සටනක් ගෙනියන්න උත්සාහ කරනවා. මොකද ඔය සිමෙන්ති කම්හලට දීලා තියෙන බදුත් එක්ක අවශ්‍ය කරන රටට ගන්න පුළුවන් ආදායම අනිවාර්යයෙන්ම අරගෙනද කියලා මම එකින් එක හොයලා බලලා
ජනාධිපතිතුමා සමග හෝ පාර්ලිමේන්තුවට ලොකු සටනක් දෙන්න බලාපොරොත්තු වෙනවා මම දකින්නේ එතන සිද්ධ වෙන්නේ විශාල වැරද්දක් කියලා. ඔබ ඉදිරිපත් කරපු කාරණාත් මම හිතන්නේ චාරිකාවේදී අමාත්‍යවරයා දරපු මතෙත් මම හිතන්නේ යම් සමානත්වයකුත් තියෙනවා මේ වගකීම වුන් බාරගත යුතුයි කියන එක තමයි එහෙදිත් කතා වෙලා තිබෙන්නේ. හැබැයි අර එතනින් එහා කාරණා මාධ්‍යට අනාවරණය වෙන්නේ නැහැ. අපි ඔකත් එක්ක ඉදිරියට ගමන් කරමු. විශේෂයෙන්ම පුතනම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු වන නිසා අපි ඔබතුමත් එක්ක මේ කාරණාවලින් ආරම්භය ලබා ගත්තා වගේම දැන් ඔබ සටන් කරපු කාරණාවක් පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ අග්‍රාමාත්‍යවරයා විසින් තවත් කමිටුවක් පත් කරලා 20 වෙනි සංශෝධනය යලි සලකා බැලීමක් සිදු වෙලා තිබෙනවා. එය හෙට දිනේදී අමාත්‍ය මණ්ඩලය වෙත යලි ඉදිරිපත් කරන්නට සූදානම් කියලා සඳහන් වෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ? මට ඔය ගැන මම ඇත්තටම මන්ත්‍රීවරයෙක් හැටියට මේ දෙවෙනි වතාවට ඇවිල්ලා තියෙනවා. මට එක පැත්තකින් කනගාටුවක් අනිත් පැත්තකින් පොඩි හිනාවකුත් යනවා කියලා කියන්න පුළුවන් ඔය කතාවට. මොකද්ද මේ ආණ්ඩුව කරේ? මොකද්ද මේ කරන්න යන්නේ? මොකද්ද මේ ගොල්ලන්ගේ ඇතුළේ තියෙන සංහිතිය? මොකද්ද තියෙන මේ සංහිඳියාව? මොකද්ද තියෙන බැඳීම? මොකද්ද මේ ආණ්ඩි වගකීම්? කො පොදු එකඟතාවේ කො මොනවද දැන් විවස්ථාව? දැන් මේ රටේ බලන්නකො මිනිසුන්ට කණ්ඩ ටික නැහැ. මිනිසුන්ගේ ව්‍යාපාර ටික කරන්න බෑ. මිසුන්ට අවශ්‍ය කරන අම්ද්‍රව්‍ය ටික පිටරටින් ගෙන්න ගන්න බෑ. අලුත් වැඩියා කටයුතු වලට සියලු කටයුතු වලට අවශ්‍ය කරන ඒ සියලු දේවල් ගෙන්න ගන්න බෑ රටට. ඒ ගෙන්න ගන්න බැරි තත්ත්වයක මිනිසු දැන් ත්‍රිවිල් එකක් ගන්න බෑ අහිංසක මිනිහෙකුට. මෝටර් සයිකලයක් ගන්න බෑ අහිංසක මිනිහෙකුට. මිනිසු ඔක්කොම කඩම් වැටිලා ඉන්නේ රට තුල. හැබැයි අපි මවනවා අලුත් දෙයක් නිකන්. අලුත් දෙයක් මවලා අපිට තියෙන්නේ පළවෙනි කාරණේ මොකද? සංශෝධන විවස්ථාව. ඒක තමයි අපි ගෙනාවු මූලික කාරණාව. ඒකත් ගෙනල්ලා බලන්නකො මොකක් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒක ගෙනාව එකපාර. 20 වෙනි සංශෝධනය මම දන්නේ ඇත්තටම කැබිනට් අමාත්‍යතුරු එච්චරම පහතට වැටලාද කියලා. දැන් කැබිනට් එකට ගේනවා 20 වෙනි විවස්ථා සංශෝධනය ගෙනල්ලා එකපාර දාලා පැය ඕනනම් පැයක් දෙකක් යන්න ඇති. පැය දෙකක් ඇතුළත මෙයා ඒක අනුමත කරලා ඉවර කරනවා. එතකොට මම මේ 20 වෙනි සංශෝධනය අරගෙන මට එක දවසක් ගත වුණා මේකත් එක්ක සංසදනය කරන්න 78 ඉඳලා ඊළඟට 17 18 19 මේ සංශෝධනත් එක්ක යම් කිසි කතිකාවකට ඇවිල්ලා ඒ වෙනස් කිරීම මොනවද කියලා හරියට හඳුනා ගන්න. හංගල ගහපුව ගොඩක් තියෙනවා මේක ඇස්සේ. ඒ හංගල ගහපුව අඳුර ගන්නත් සෑහන දවසක් ගියා. ගෑන මට සෑහන වෙලාවක් ගත වුණා. ඒතර මේගොල්ලෝ පෑ දෙකෙන් මින් රටකම රටේ අනාගතේ රටේ ප්‍රධාන ලියවිල් අපි සියදනම යටත් වෙලා ඉන්නේ එකට. ඒක වෙනස් කරපු එක මේ මිනිස්සු ටික අනුමත කරානේ. අනුමත කරලා ඉවර වෙලා දැන් අහපුවම ව්‍යවස්ථා හදපු කෙනෙක් නැහැ. ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු අලිෆ් සබ්ඩි ඇමතුමාම කියනවා එතුමානේ ව්‍යවස්ථාව හැදුවේ කියලා. ඒතර කවුරුත් කියන්නේ නැහැ කවුද හැදුවේ කියලා. ඒතකොට මේක නිකන් හරියට මේ අම්මා තාත්තා නැති දරුවෙක් වගේ. මේක මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ? තනි නමක් කෙනෙක් සඳහන් නොවුනට සාමූහික වගකීම. ඒ සාමූහික වගකීම ගැනවත් කතා කරන්නේ නැහැ. සාමූහික වගකීම. ඔව්. අද ජීඑල්පී සමතුමත් කියපු කාරණාව මේ ප්‍රවෘත්ති වර්තාවත් තුල තිබුණා පත්තරේ තියෙනවා. මේකට පොදුවේ අමාත්‍ය මණ්ඩලයේ වග කියනවා කියන එක පිළිබඳව. එතුමා පොදුවේ වග කියනවා කියලා එතුමාගේ කටින් කියනවා. එතුමා හැමදාම ඔයගේ සුරංගනා කතා කිව්වනේ. හැබැයි අනිත් ඇමතිවරු මොනවද කිව්වේ? අනිත් ඇමතිවරු කිව්වේ අපි දන්නේ නැහැ. තව කෙනෙක් අහපන් කිව්වේ අපි දන්නේ නැහැ. අලි සබ්‍රේ මැතුමාම කිව්වනේ එතුමා දන්නේ නැහැ එතුමා නෙමෙයි කරේ කියලා. එතකොට මේ ජීඑල්පී මැතුමා කියනවා ඔව් ඇමතිවරු ඔක්කොම එකට වක් කියන්න ඕන. වක් කියන්න ඕන තමයි. අපි කියන්නේ වක් කියන්න ඕන. හරි. ප්‍රශ්න තියෙන්නේ. මේක හැදුවා කියලා ක්‍රමවේදයක් ආවේ නැතුව අනුමත කරානේ. සාමාන්‍යයෙන් පනත් කෙටුපතක් ගියත් පනතක් ගියත් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි කැබිනට් එකේ සිදුවීම් මම දන්නවා. එතකොට සාමාන්‍යයෙන් කාලයක් ගන්නවා. අපිට දින කීපයක් හරි ඊළඟ කැබිනට් එකට හරි දෙන්න අපි මේක අධ්‍යයනය කරලා අපි එන්නම් මේකට අවශ්‍ය කරන සංශෝධන වෙන්න පුළුවන් යෝජනා වෙන්න පුළුවන් ඒ මිනිස්ට්‍රික දෙන්න එන්නම් කියලා කියනවා. හැබැයි මේක මොකද කරේ? පෑදයක් ඇතුළත මේක අනුමත කරාට පස්සේ අපි විපක්ෂයක් හැටියට එළියට බහලා කෑ ගැහුවට පස්සේ තමයි කොන්ද කෙලින් උනේ ඇමතිවරුන්ගේ. නැත්තම් කොන්දක් තිබුණේ නැහැ ඔය එක ඇමතිවරේකටත්. කොන්ද හැදුවේ අපි. අපිට වෙනම සුදු කරන්න රටේ ජනතාව කොන්ද හැදුවට ඇමතිවරුන්ගේ. ඔය ඇත්තටම කොන්දක් තිබුණ කවුරුත් හිටියේ නැහැ කියලා අපි පැහැදිලිව දැක්කා. දැන් අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පිහිටවනවා මන්ත්‍රීවරු ඇමතිවරු අර කෑ ගහපු ටික අරගෙන
अन्न गुडट दाल अन्न हेमदेम अरे गिरावे गैगन कंडा एटी दल के पुलवाण बोल मेघ विस्तार दीपाल एक गिन गिन गिडिया वेन गिन गिडिया इन कंडा दिन तेरना वेन गिन गिडिया इतकोट देख हदला अनुमत करला उन्न दिए तव कमी हदल की मे 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 के हरीवर होला की इतने में तेरना मे आंडू अनागन केला पेहदी मे आंडू अनागन मे आंडू अने मेतने मे तव इसर हाट मे आंडू तद बल विधेट आने मगोद मे की इन खंडायां कीपिया मे खंडायां कीपिया मेवन हंधुन आगन तीन ये हंधुन आगत खंडायांगन इकट वाड़ वे बेरी काले तुल दावे बारे विगणन कमीशन ऐंकरी ऐकियला ओय एमती वरुण हरि काट हरि दिंड पुलवांद माध्यट विल्ला मम अभियोग करना हरि उत्तरे मुकद्द के ऐ विगणन कमीशन ऐंकरे मुकद्द हेतु विगणन कमीशन के बाधावा कुनाद वेडकरान विगणन कमीशन के होरकं अल्लने कद वेरद नत्त अडुपाडु पेन्नला देने कद वेरद नत्त विगणन कमीशन के मुनाद करान पुलवां विगणन कमीशन कराने यम आयतने रज आयतने के वेन्न पुलवां नेत्तं राज्य पुदु व्यापार वेन्न पुलवां एक तीन अडुपाडुटिक पेन्नला दीला इतने यम विधियक वंचावक दूषण अखर वेनवा एक पेन्नला दीम ए आयतागन दिन सिद्धुना सियाल नैवत निराकरणे कला रजयट මුදල් අරගෙන දීම තමයි විගණනයෙන් සිද්ධ වෙන්නේ. සමහරවිට විගණන කොමිසම පවා තිබියදී තමයි පහුගිය කාලේ බැඳුම් කර වංචා වගේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒ සිද්ධ වුණාට විගණන කමිෂන් එක හරහාමනේ ඒක ඒක පෙන්වෙයි. එතකොට ඒගොල්ලන්ට ස්වාධීනතාවක් තිබුණානේ. එතකොට ස්වාධීන තත්ත්වයක් තියෙනකොට දැන් රටේ වංචාවල් නවත්තන්න පුළුවන් කියලා මං කියන්නේ නැහැ විගණන කමිෂන් එකෙන්. නමුත් විගණන කමිෂන් එකෙන් ඒ ගැන පරීක්ෂා කරලා ඒක ඒක අල්ලන්න පුළුවන්. දැන් අඩුපාඩු පෙන්නන එකකින් කරානේ විගණනේ කරානේද පැහැදිලිව බඳුන් කර වංචාව සම්බන්ධව විගණනයෙන් පළමුවෙන්ම වාර්තාව දුන්නේ ඒ වාර්තාව අනුව ඉස්සරහට ගියේ කෝප් කමිටුව හරි අනිත් සියලු කරන. ඒතර මෙතන ඇයි ඇයි එහෙමත් තියෙනකොට ඇයි මෙතන මේක අයින් කරේ? දැන් විගණන කමිෂන් එක අයින් කරා විතරක් නෙවෙයි ජනාධිපති ලේකම් කාර්යාලය සහ අද අග්‍රාමාත්‍ය ලේකම් කෙනෙක් නැති හැටියට තමයි විශ්ස අපි දකින්නේ. විශ්ස අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක් ගැන සඳහනක් නැහැ. एक अग्रमात्य लेखम कार्यालय न अग्रमात्यवर नम विश्व बलपो विश्व बलपोम निकलेम नहीं किसमें हई कथा वक्पे नक विघन संपादने संपादने विशाल बेट को सक्रटे करना संपादने सह विघनने के देख विशाल वाशे संबंध है मुखद अभी हेमतिश्यम की कथा वक्तम हो रकम वंचावक दूषण कड़पाड़ सिद्धवेन पेर एक निवेदि कर मुखे एकदम अभी हेमदयाम साकच्चा कर पुकता है भाई एक निवेदीकरण हुद मतान तम संपादने संपादने टेन्डर या क्वेंड पुलवांग विनाद्याक्वेंड पुलवांग ये कर्ण कारण घन फलम्यम नित्यानुकूल पियवरा अरगन ये कर्मांत्य हो सिद्धगिरी सिद्ध करण ये कराट पास इतना विघन करण वेडगण सह अवमेन सह दूषण वंचावट आवश्यक ये पशुभिम नेतुनो अडुनो मंकेन नेतुनो मखिल अडुन इतोट विघनने संपादने के विशाल संबंधा तेन दिखा ये दिखमाइंकिया विशाल प्रश्न आगे मिथन मंदाकिनी निलदारींट दिंड हदन सखया हरी बोल वेडगर पल्ल बायन तो अपन ओ नम देख बोल प्रश्न आगे मगोद विघनने को संपादने अग्ने मे दिखम नेतनी सह अत दिगे ओण देखरा
එතකොට මේ හදන්නේ අර 6 මාසයක් යන වැඩේ මාසෙන් කරන්න කියන කතාව ඉස්සරහට පෙන්නමින් බල ඕනම දෙයක් කරාට ප්‍රශ්නයක් නැහැ කියන වැඩපිළිවෙලක් තමයි මෙතන යන්නේ ඊළඟ කාරණේ ඊළඟ කාරණේ මේ වෙනස් කරන්න තියෙන ප්‍රධාන කාරණා ටික අග්‍රාමාත්‍යවරයා ගැන අනිත් එක මතක තියාගන්න ප්‍රධාන කාරණාවක් ජනාධිපතිතුමාට ඡන්දේ පාවිච්චි කළා තියෙන 52%ට එහා සුළු ප්‍රමාණයක් ලංකාවේ පාර්ලිමේන්තුව 225 පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න පාර්ලිමේන්තුව විවස්ථාදායකයට කොච්චර ඡන්දේ පාවිච්චි කළා තියෙන රටේ ජනතාව ඒක 100ට මං හිතනවා 172ක් 175ක් 180ක් වෙනකන් ඡන්දේ පාවිච්චි කළා තියෙනවා එතකොට විධායකයට පාවිච්චි කරන්නේ රටේ ජනතාවගෙන් 51%ක් වෙනකොට විවස්ථාදායකයට සමස්ත විවස්ථාදායකය කියන්නේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයේ සියලු පක්ෂවලට එන ඡන්ද ප්‍රමාණය. ඒ ඡන්ද ප්‍රමාණය තමයි විවස්ථාදායකය හැදෙන්නේ 225. එතකොට මේ 225ට විවස්ථාදායකයකට ඡන්දේ පාවිච්චි වෙනවා 172ක් 175ක් තමයි 80ක් පාවිච්චි දැන් තියෙනවා. එතකොට 51%ක් ගත්ත කෙනා අර 175ක් පාවිච්චි කරපු ඡන්දවලට බලේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විවස්ථාදායකය වෙනස් කරන්න පුළුවන් ද අවුරුද්දකේ. අවුරුදු පහකට බලය දෙනවා නම් ජනතාව 75% එකතු වෙලා මේ රටේ සමස්ත ජනතාව විවස්ථාදායකයපත් කරන්න බලය දෙනවා නම් ඒක අවුරුද්දකින් විසිරුවා හරින්න බලයක් එනවාද 51%ක් පාවිච්චි කරපු කෙනෙකුට ඒක වැරදි ක්‍රමයක් ඉස්සර ජයදවදන් මැතිතුමා ඒ විවස්ථාවේ හදලා තිබිච්ච ඒක තමයි නිවර්ද කරේ 19ත් එක්ක හැබැයි මේගොල්ලෝ මොකද කරේ නැවත වතාවක් ගෙනාව එතෙන්ට අර ගෝත්‍රික යුගයට නැවත ගියා අවුරුද්දකින් මේක විසිරවන්න කියලා එහෙම බලයක් තියෙන්න බෑ ඊළංකාරණේ ඊළංකාරණේ පාර්ලිමේන්තුවක් විසිරුවා හැරියට පස්සේ නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරු සියලු දෙනාම ඉන්නවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියලා අවසාන වෙන තෙක් නැවත ඇමතිවරු ටික පත් වෙන තෙක් බලය තියෙන මේ කට්ටියට. එතකොට මොකද වෙන්නේ කියලා කියන්න. රටේ හොඳම දූෂණය වෙන්නේ එතන. මොකද්ද දූෂණේ? දූෂණය සහ බලපෑම එක හොඳ ඡන්දයක්ද? ඒක සම්පූර්ණම මේ රට විනාශ කරන ඡන්දයක් වෙනවා. අපි ඡන්ද ක්‍රමයේ සුද්ධ කරන් ඉස්සරහට යනවා. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? එතකොට පුළුවන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවන්න පෙර එතුමා හිතනවා රයිට් මම විසිරවනවා. විසිරවන්න පෙර එතුමාගේ ආණ්ඩු පක්ෂයේ ඉන්නවනම් 150ක් මන්ත්‍රීවරු 150ටම ඇමතිකම් දෙන්න පුළුවන් විශේෂණ ව්‍යවස්ථා සංශෝධනය අනුව. 150ටම ඇමතිකම් දීලා 150ටම වාහනයි සියල්ලම දෙන්න පුළුවන් ඊළඟ ඡන්ද කරනකම්. මෙහෙමයි මෙහෙම කාරණා කීපයක් අතර තියෙන එකක් මේ විධායක බලතල අඩු කරගත්තු පාලනයක උන් සිදුවීම් ප්‍රතිඵල දිහා රටේ ජනතාව බැලුවා දැක්කා දන්නවා ඒක එක කාරණාවක් ඊළඟට ඔබ ඔය කියන සමහර දේවල් තවමත් අපිට දකින්නට නැති නමුත් සිදු වෙයි කියලා අනුමාන කරන්නට පුළුවන් කාරණා එහෙම පසුබිමක මේ තරමක විවේචනයකට යාමට සුදුසුද නැත්නම් මේ මොකද්ද මේකේ තුලින් කරන්න කියන එක තවදුරටත් බලා හිඳීම වඩා සුදුසු නැද්ද බලා හිටියොත් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවර වෙනවනේ ආය බලා හිටියොත් ආය අමුතු දෙයක් වෙන්න දෙයක් නැහැනේ මේකේ බලන් හිටියොත් බලන් ඉඳලා පව් වෙනද පර්ස් එකක් නැතු වෙනවා කලිසමක් නැතු වෙනවා ෂර්ට් එකක් නැතු වෙනවා ඒ නිසා මේකේ බලන් ඉන්න බෑ ජනතාව වෙනුවෙන් අපි ජනතාව වෙනුවෙන් විපක්ෂයක් හැටියට අපි රටේ සිද්ධ වෙන ඇත්ත කාරණා සත්‍ය ජනතාවට කියනවා व्यवस्था ගැන කියපුවම ගමේ ගිහිල්ලා කතා කරොත් व्यवस्थाව ගැන දන්න ප්‍රමාණය ගොඩක් අඩුයි එදා හැබැයි දැන් බලපුවම අපිත් හිතුව ඇත්තටම අඩුයි කියලා දැන් නමුත් ගංගවල එන කතන්දරේ ගංගවල දැන් ගොඩ දෙනෙක් මේක දන්නවා රූපවාහිනිය බලනවා ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව ගැන බලනවා න්ියුස් බලනවා මේ මේ මේකේ ලොකු දැනුමක් තියෙනවා දැන් මං හිතනවා ගොඩ දෙනෙක් අත ඒතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ අපි කතා කරලා විසඳුවේ නැත්තම් අපි මේ රටම ඉවර වෙනවා ඉදිරි කාලය තුළ හරිද අපි මේ නායකයා කිව්වද මේ ජනාධිපතිවරයා ගන්න තීරණ ගැන විතරක් නෙමෙයි අපිට කතා කරන්න තියෙන්නේ ඉදිරි අනාගතේ ඔබ සමා වෙන මේ අවසාන මොහොතේ ඔබට බාධා කිරීමක් කරන්න වෙනවා නමුත් මේ ජනාධිපතිවරයා පත් කරගත්තොත් මහා විනාශයක් වෙනවා කියපු ඇතැම් අය පවා දැන් කියනවා අපි හිතපු ජාතිය කෙනෙක් නෙමෙයි මේ රට කරගෙන යද්දී එතුමා අපි හිතපු තරම් හිතුවක්කාර තීරණ අරගෙනත් නැහැ ඒ තරම් භීෂණයක් වැපිරිලත් නැහැ එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ ඌකම වෙන්න බැරිද ඉදිරි කාලේ නෑ ඔය දැන් වරදවා තියෙන ප්‍රශ්නයනේ වරදවානේ ඔය වටහාගෙන තියෙන්නේ අපි කතා කරන්නේ පුද්ගලයෙක් ගැන නෙවෙනේ මේ ජනාධිපතිවරයා කියන පුද්ගලයා ගැන නෙවෙයි ඒකේ ඇතුලේ ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන නෙවෙයි අපි කතා කරන්නේ අපි කතා කරන්නේ ජනාධිපති පදවියේ අග්‍රාමාත්‍ය ධූරයේ සහ
मेरटे संपूर्ण समस्त क्रियावली अपि जीवत्वेन्ने व्यवस्थाव यटते नम् ए व्यवस्थाव गैन अपि कथा करन्न एतोट मेकट तव गोडोद देनेक इसरहट पत्तेन्न पुलुवन् एतो कोई आकारे मेक सिद्ध कराइद कियला अपि दन्ने नैह इदिरि काले एतोट हैबै अपि काट हरि दुन्नोत् ओन नैति කඩුවක් වගේ දෙයක් කාගේ හරි අතට දුන්නොත් ඒකේනා ඒක අරගෙන පිස්සු විදියට හැසිරුණොත් එයාට බලය තියෙනවා නම් තව මොනවද කරන්න බැරි එයාට එයාට බලය තියෙන ඕන දෙයක් කරන්න පුළුවන් ඒ නිසා අපි දැනගන්න ඕන රටක් හැටියට මොකද්ද අපි කරන්න කියලා පුද්ගලයෝ නෙවෙයි පුද්ගලයෝ පැත්තකින් තියන්න රට කියන එක මොකද මේ රට සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාව යටතේ අපි සියලු දෙනා මේ වාඩි වෙලා ඉන්නේ කතා කරන්නේ අපි යන්නේ එන්නේ අපි කන්නේ බොන්නේ අඳින්නේ සියලු දේ කරන්නේ ව්‍යවස්ථාව යටතේ එහෙමනම් ये व्यवस्थाव रटे जनता वट हों विधियट हेम नटट हों विधिय अनागत दरुपरपुरट हों विधियट हे नेके वगकीम अभीलना विंदरागण इतरक्तमे वगकीम अर इधि अनागत दरुवेन्वे अभी स्यूलना वकीम बारगत अपे वगकीम हरियट इष्टकर्णिकतमय अपे वेड पिल कितम अपीता මෙතනින් එහාට ගමන් කරන්න තරම් කාලයක් නැහැ. එම තිබුණා නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව නියෝජ්‍ය නායකයෙක් කලුතෙන් පත් වෙලා ඒ ගැනත් නැවත කතා බහ කරන්න බොහෝ දේ නිර්මාණය වෙලා තියෙන පසුබිමක්. ඒ සෙවෙතත් යම් දිනක නැවත අපි හමු වෙමු. කලින් වතාවකත් සියතදී මෙහෙම මුණ ගැහුණා වගේ හෙක් අප්පුහම එතුමාට සමුදෙනවා. අයිබෝන් සුති සහභාගීත්වයට අපි අලිත් වතාවක් හෙට උදෑසන හමු වෙනවා. සලම මේ පුවත්පත් වාර්තාවල මොනවද රට ලෝකෙ ගැන තියෙන්නේ කියලා ඔබට කියන්න. ඒ වගේම අද වගේම තවත් වැදගත් කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා කරන පිළිසඳරකින් ඔබ හමු වෙන බලාපොරොත්තුන් සමු ගන්නවා. සුබදායි සුවදායි දවසක් වේවා කියන ප්‍රාර්ථනාවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.